ආසන්න කාලයක් ගත කරන්නට ආරාධනා කරනවා. අද මාත්‍රා වැඩසටහනේ කිසියම් වෙනසක් දැනෙනවා ආරම්භයේදීම. මට හිතෙනවා ගීත පෙළ ගැස්මත් වෙනදාට වඩා අමුත්තක් තිබෙනවා. සමහර වෙලාවට අපි කතා කරන දේවලුත් අද ටිකක් අමුතු වෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඔබ දන්නවා වෙස්මිනිස්ටර් ක්‍රමේ පාර්ලිමේන්තු තියෙන රටවල් වල ඒ පාර්ලිමේන්තුවේ අනසක ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ නිලධාරියෙක් ඉන්නවා. දැන් අපේ රටෙත් මේ අවශ්‍යතාව एकदास्तमसे दिस्से के दी कथाकलात हाथली साथ ही तमें पालेवेनिया तो रगते स्माइल महत्त्या इट पास जयाद सिल्वा रॉनी अबेसिंग विजय पाल्लिया गुरु अनिल सामरसेकर इट पास हाय वेनिया तमें देंगीन ने ये तो गुड़ा आद मात्रा संगीत मंडपे बिंदुनु बैंदुनु सितकर रासम मातक आवश्यक ने वर्तमान पार्लिमेंट में වෙනදා වගේම අදත් අපේ සංගීත කණ්ඩායම උදේෂ් සිඳුල ප්‍රමුඛ සාරෝ වාද්‍ය කණ්ඩායම අද ගායනින් අප සමග එකතු වෙනවා බොහොම දක්ෂ ගායක ගායිකා දෙපලක් විශාරද චාම්ර කරුණානායකත් නදීෂා චන්ද්‍රමාලි පෙරේරාත් පාර්ලිමේන්තු කතා වේත්‍රදාරි කතා සියල්ලටම ඉස්සෙල්ලා ඔබ තෝරගත්ත පළමුවෙනි ගීතයේ තියෙන පසුබිම අහන්න මොකද මේ ටික තරුණ පරම්පරාව කැමති වෙච්ච ගීතයක් මේක ශාලිතා බේවික්‍රමක चंदन एतरम मेकट मुलूने मीट अवृद्ध देखकट मंग एतरम अवृद्ध तुनकट इसल तम वेतदारी दुरेट पत्ने देदास दहाटे मगे पासल मिथुरांट उमनाऊना मसकीप्यम पसे मे मठ उपहार उल पवत्न्न मे कोलंब यम स्थाने कतम एक पवत्ने इतन दी एतरम मम नोसीपू තරමට මගේ මිතුරන් ප්‍රමාණයක් එක් රැසුණා එතන. ඉතින් එතෙන්දි තවත් එකක් තමයි මම පාසල හැර ගියයින් පස්සේ අවුරුදු 35කට පසුව හම්බුණු පාසල් මිතුරුනුත් ඒ අතර හිටියා. ඉතින් අපි මේ අතීත ආවර්ජනා කරමින් මේ වෙලාවේ සතුරු සාමිචී යෙදෙමින් ඉතින් අපේ පාසල් ජීවිතයේ ඇත්තටම මම පොඩි දඩබ්බරයි පාසල් ජීවිත කාලේ යම් යම් ක්‍රියා වලට පෙළඹිලා තියෙනවා. අපි ඉතින් ඔය ඉස්කෝලේ කලින් පැනලා තාප්පලින් පැනලා ඔය පෝල් කාඩලා ඔය වගේ දේවල් ඉතින් ඒ කාලේ ඒ වගේ දේවල් වලට නැඹුරුත් වෙලා හිටියා. අනිත් එක මට මතකයි අපි වහඳුන්නුවා අපි අපොස උසස් පෙළ කරනකොට ඒ අපේ තිබුණා වානි මම වානිජන්සෙන් ඉගෙන ගත්තේ. එතකොට තිබුණා මේ 11S3 සහ 12S3 කියලා පන්ති දෙකක්. ඒ ගැන අපේ පාසලේ තිබුණේ හොඳ නමක් නෙමෙයි අත්තටම. ඉතින් ඒ වුණාට මම දැන් මේ मीस उत्सव अवस्था वेदी ये अभिहितुअट मे समाजे इहलम तलवल इन्न वैद्यवरु नीतिज्ञान विविध क्षेत्र वल व्यापार वल्ट इन्न उदविय पासल जीवित यम किसी अर एवगे विविध चरित वल्ट हिट पुकाट्टी अत्र हरि संतोष इवगे एक मित्र कल सिटी अत्र धनांदुरगान तमुना समार विशेषक दुस्तर महत्वरु नीतिज्ञ महत्वरु ये आदि धनगणीम कीमत इताम संतोष अपीट यम यम हि अवस्था वल्दी प्रयोजन वेन्न पुलवांग ये कट्टी इति मट ये मम नवत एतरम चंदन मे मम ग्या पर्ण पासल कालेट इति मम एतरम एक पलवीन अट मे सिंधु मे मम गीते तोरगत्ते अतर मे शालिता बीविक्रम महात्म्य पदरचने कलती विपुल धर्म प्रिय जयशेखर मेके संगीत शालिता अभिविक्रम महात्म मैकरी अत्र मे तरुण परपुरटत मेक होंदी मे वगे मे गीत टीका कहन वत्ता समारेलावट मट मेतन घटलोन पार्लिमेंटे वेत्रधारी किल कि अभी जनमदे दकीन हन देवा हरी पास विनय पालक वगे वेडकट उत्तरा स्कूल का दग वेड करला पार्लिमेंट विनय परपाल हित दागत अद्यकिन वरदी तो लिंग निवरदी कर पास गुरुंग गुटिकापस्था वाल एमट इत अभी अत्यक वायसिंग मुहुकुरा वेनकोट अभी यम किसी तेमपत गति एक पत्न थिंग एक मंगिता ने मट मम अपे पासले मट ये सह मगे दिमापियांगे अत्ट मे विनय पालने की बंद मट लभिन्नती अध्यापन लभ कोलंबी इसी पतन विद्यालय इंगे लभ
මම එහි පාසලේ මේ ප්‍රථම පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරලා තියෙනවා ඊට අමතරව මම මලල ක්‍රීඩා ශ්‍රේෂ්ත්‍රයේ අන්තර් පාඨශාලා මට්ටමින් තරඟ කරලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා මම අපොස උසස් පෙළ දක්වාම ඉසිපතන විද්‍යාලය තමයි ගුණම ලැබුවේ හොඳයි අපි ශාලිතා අබේවික්‍රමගේ ගීතය දැන් රස විඳිමු මම ආරාධනා කරනවා චාමර කරුණානායක අපේ තරුණ ගායන ශිල්පියාට මේ ගීතය ගායන්නට पासल गिया काले यालो वतन बिन आए हिमत काले में वो विनाशक अरुणी මතක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමග දැන් දශක 6කට ආසන්න එහෙම නැත්නම් අඩසියවසක් ඉක්ම වූ නමුත් මම හිතන්නේ කවදාවත් නොමරන ගීතයක් ඔබ තෝරගෙන දෙන්නේ හඳපාන චිත්‍රපටය. ඔව්.
මේ ගීතේ පරණකමත් එක්කම ඔබේ තනතුරේ පරණකම මම හිතන්නේ ඒක රාජ යුගයේ දක්වා එන තනතුරක විකාශනයක් විශාල බලතල තිබෙන නීතිමය වශයෙන් සහ ඒ වගේම සංස්කෘතික වශයෙන්ත් වටිනාකමක් තියෙන තනතුරක් කියලා මට හිතෙනවා. දැන් මට හිතන මේ ගීතේට කලින් අර ඉතාම වැදගත් සංකේතයක් තියෙනවා ඔබේ බාරේ. ඒක තමයි සෙන්කෝලය. දැන් ওই සෙන්කෝලේ හිටවගම ওই മന്ത്രിවරු අරන් දුවනකොට ඔබට මොකද හිතෙන්නේ? इसलमोले पुट इतिहास के चंदन सेंकोले अट अतर ब्रिताने पार्लिमेंट लभिच त्याग इकदास नम से हतलिस नमे वर्षे नम इक से हतलिस हतेतम युवतमा की युवा विदेट इस्माइल के पल प्रथम वेतदारीतमा पत्तु नम तपिट एवलावे सेंकोले अतिबुन इतर सेंकोले कपिट लबुने से हतलिस नमे अद दक्पाती सेंकोले मई एक इतामत मिलेंग वटनाई मेके बर की ओत्थेम रात्ताल विसी अट कि दसम पहाकट आसन प्रमाण तेन दिगे अंगल हतलिस अटक्वेनो मेके वटनाकम ये अवस्था विकमसे हतलिस नमेदी पौन दिदास पंसी अक्कील तमय अपे पतपते सन्धान्वेन्नि इट अमतरव मेके निल्मैनी क्रत्तरांग रिदी पलिंगु ए वगे द्रव्यवलिंग समन्वित वेलातीनो एक विशेषत्वे तमय मे निल्मैनिक सह मे 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 सेंकोले हदन्न भाविता करपु कलुवर ली कैबेली ලංකාවෙන් යවුවා කියලා එක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අපේ SP නැසීගිය කලා ශූරි SP චාල්ස් මහත්තයාගේ ඩිසයින් එකක් ඒ කියන්නේ සැලැස්මකට අනුව තමයි මේක සකස් කරලා එංගලන්ත පාර්ලිමේන්තුවට යවලා එංගලන්තේ ජෙරාඩ්ස් කියන සමාගමෙන් තමයි මේ සෙන්කෝලේ නිර්මාණය කරලා 1949 ජනවාරි මාසයේ එහි හිටපු නියෝජ්‍ය කතානායක ඩේවිඩ් මිල්න කියන මහත්තයාත් සමග පැමිණි දූත පිරිසක් अपे पलमु कथानायक हटिटेला भगवान हिटे फ्रांसिस मोलमुरी मेथितुमा अपे इस्माइल महात्म्य अट एम इस्माइल महात्म्य अट मे सेंकोल्य प्रदाने करे एक संकेत तत्रमी मे कियाने पार्लिमेंट्वे बल अधिकारित्वे संकेते के तमय सेंकोल्य के लिए हंदीन मेन्नी दंगेनो दंगेनो अतम ऐ थिंक एक अभी रगगत මේක අපේ බලාධිකාරීත්වයේ සංකේතය. ඉතින් ඇත්තටම ඔබතුමා අහුවා වගේ මේ එවැනි අවස්ථාවල් දෙක තුනක් තිබුණා. අපි මේ අවස්ථා ඇත්තටම හිතට කනගාටුයි. නමුත් මේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා අනිත් පාර්ලිමේන්තුවලත් මම. ඒ කියන්නේ මේක බිම වැටුණොත් මේ තියෙන නිර්මාණය හානි වෙනවා. ඒ කියන්නේ මේක හානියක් වුණොත් අපරාධයක්. නමුත් එවැනි තත්ත්වයක් වෙන්න ඉස්සෙල්ලා අපි කොහොම හරි ඒ වෙලාවේ මම හිටියේ නියෝජ්‍ය සහකාර වේතදාරි හැටියට. එතකොට මම කටයුතු කරේ එවැනි අවස්ථා දෙකක් අපිට අපි පාර්ලිමේන්තුවේ සිද්ධ වෙලා තියෙනවා අරගෙන දුවන්න හැදුවා. හැබැයි අපි ඊට ප්‍රථමයෙන් දුවලා ගිහිල්ලා ඒ නවත්ත ගත්තා. නවත්තගෙන අපි සාකච්ඡා කිරීමෙන් පස්සේ අපි ඒක ලබා ගන්නට මට හැකි වුණා. මට අපි ඒ වළාය වේතදාරිතුම හැටියට විජේ පල්ලිගුරුගේ මහත්මයා අපි තුන් දෙනාම ඉතාමත් වේසක් දරලා කොහොම හරි ඒ නිරුපද්ධිතව ඒක අපි කොහොම හරි නැවත ගිහින් කතානායකතුමා විජේම ලොකු බණ්ඩාරම එතකොට ඉතින් විජේම ලොකු බණ්ඩාර අපේ හිටපු නැසීගිය කතානායක මම දන්නේ අපි දැන් ගීතය ගැන කතා කරමු. ඔව් දැන් මම මේ ගීතය ඇත්තරම මේ පිදුරු සෙවිකල පැල්පතේ ගීතය ඇත්තරම මම ඉපදුනේ 1964 මේ ගීතය 1965 ඔබතුමා කිව්වාගේ හඳපාන චිත්‍රපටේ මේකේ පද රචනය කරලා තියෙන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න මහත්මයා. සංගීතයයි ගායනයයි දෙකම සිසිර සේනරත්නයන් අපේ දැන් අපි අතර නැහැ. ඉතින් මම මේ ගීතය ගත්තේ මේක කවදාවත්පත් අර ඔබ කිව්වා වගේ අභාවයට යන්නේ නැති ගීතයක්. අයිතක මේක ස්වභාව සෞන්දර්යය සුන්දර ගැමි පරිසරය ඒ පිළිබඳව කියවෙනවා. අතරම මේ අපි ඉතාමත් කෘතිම ලෝකයක ජීවත් වෙනවා. අපි මේ යම් යම් දේවල් වලට ආසාවන්ට මේ මේ පුරුදු වෙලා අපේ අතර බුදුදහමේ කියනවා තෘෂ්ණාව නැති කරගන්න කියලා. නමුත් ඒක අපිට පාලනය කරගැනීමේ හැකියාවේ යම් කිසි කොහෙදෝ වරදක් තියෙනවා අපේ අපිට. ඒක මටත් පොදුයි. ඉතින් එතකොට මට හිතුණා මේ 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 ගීතේ ඒ හරය ගත්තොත් අපි දැන් මේ තියෙන කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අපිට ජීවත් වෙන්න කොයි වෙලාවෙ තියෙනවද නොහැකි වෙනවද කියන එකත් අපි දන්නේ නැහැ. ඉතින් මේ මේ අපි සංකීර්ණ පරිසරයකට ඇවිල්ලා ජීවත් සංකීර්ණ භාවයෙන් ජීවිතය ගත කරනවට වැඩිය ඇත්තරම මටත් හිතෙනවා මේ ගැමි පරිසරයක ලස්සන ගැමි සුවඳ විඳගෙන ඒ సౌందర్యත්වයේ විඳගෙන जीवित गत करना हितामत हुदयकन कूड़ता है मट हितुना मेक तोरगा मे हंदपान चित्रपटे तवात्ते मे हि विजित मल्लिका सा पियदास गुणशेखर के हर्बर्ट एम सनीरत्न निक रंगपयामे यदिलतीन ඉතින් මේක ඉතාමත් රසවත් ගීතයක්. ඉතින් මම හිතුවා මේ අවස්ථාවට උචිත වෙයි කියලා මේ මගේ වයසටම සරලන ගීතයක්.
පිදුරු සෙවිකල පැල්පතක ඇති සාමයේ මහා මන්දිරයේ නැත. ඒක තමයි කියන්නේ. ඇත්තක කතාව ඒකත් ඇත්ත. සිසිර සේනාරත්නයන් එදා ගායනා කරපු ගීතය ගායනට අද අපේ තරුණ ගායන ශිල්පියා විශාරද චාමර කරුණානායකට ආරාධනා කරනවා. kitvatu med galayai Mehitibe
அது மாத்ரா ராசமாத்துக்கு பார்லிமேந்துவை வேற்றுதாரி நரேந்திர பிரணாந்து மாதா சமக மீலகிட்டத் ஒப்ப தோராகினு தியன்னே நீங்கள் உப்பான் வரஷே கிவாம் மட மதக்குனே விஷிஷிம் மீ காயனிஷில்பே அபேவர்தன பாலசூரே தேங்க ஒய்கால இப்பிதிச்சாயகே இத்தாம் பிரியத்தம காயகேக் பாவட பாத்துனா அட மதக்காய் தாம்பாசல் வல்ல சாகித்ய சமிதி வல்ல உங்கள் கிளாவட்ட ஏ கால ஹிட்டிய கட்டவர் வீ இல்லாமல் காயனாங்கலே அபேவர்தன பாலசூரிக்கு கீதா உப்ப தேம் கலாது ஓ அப்போ பெம் சம்பதில் கண்ணாங் කීපයක්ම තිබුණා පාසල් ජීවිතෙත් තිබුණා ඊට පස්සෙවත් තිබුණ දැන් ඉතින් මේ ගීතත් ගායනා කළා ඔ මේ මේ ගීත කියන්නේ ඇත්තටම මේ ගොඩක් ඔය මේ මේ ඉස්කෝලේ යන පාසල් යන කාලේ ඇත්තටම අපි ඔය ආදරයයි විරහවයි කියන එකත් එක්ක ගත්තාම අපි ක්ලැරන්ස් විජේවර්ධනයන් මිල්ටන් මල්ලවාරච්චි වැනියාගේ සින්දු වලට තමයි ගොඩක්ම ඔය සිහිනලොවත් දුටුවා මතකයි තුවා මේ මදු මල්ල ලෙස මුදු ඉතින් අර විරහාවක් යනකොට ඉතින් ඒ සින්දු තමයි මතක් වෙන්නේ. ඉතින් ඇත්තටම වැඩිපුර භාවිතා කරේ ඒවා. නමුත් මම මේ මේ සින්දුව තෝරගත්තේ මගේ පියාණන් ගැන මට විශේෂ දෙයක් කියන්නනවා මගේ ජීවිත ගමන වෙනස් කරා. ඒ කියන්නේ මම යන්න හිටපු පාරක් වෙනස් පාරක් තිබුණේ. ඒ කියන්නේ මම පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවෙ යෙදුණා. එතකොට මම අපොස උසස් පෙළ කරලා විශ්‍රාම මේ විශ්වවිද්‍යාල වරම් ලැබෙමේ අපේක්ෂාවෙන් ඉන්නකොට මට එක්තරා ලොකු ආයතනයක් රටේ මේ මට ඔෆර් එකක් ආවා ඉදිරිපත් කරා මේ ක්‍රිකට් ගහන්න එන්නේ මේ කම්පැනියට ඒ වෙලාවේ කිව්වොත් රුපියල් 750ක් එකනම් 100 මම මේ කියන්නේ 80 sorry එකනම් 182 එතකොට මම ඒකට විශ්වවිද්‍යාලය වරම් ආවොත් ඒකට යනවද මේකට යනවද කියන දෙබිඩියාවෙන් ඉන්නකොට මගේ පියා ඇත්තටම පාර්ලිමේන්තුවේ වැඩ කරේ. එයා උපසංස්කාරකවරයෙක් ඇතුළේ හන්සෑර් දෙපාර්තමේන්තුවට වැඩ කරේ. වැඩ කරලා ඉන්නකොට ඒ අවස්ථාවේ අපේ පරිපාලන ඉසලම මම චන්දන පරිපාලන දෙපාර්තමේන්තුවට තමයි මේ ලිපිකරුවෙක් හැටියට තමයි දෙවෙනි ශ්‍රේණියේ ලිපිකරුවෙක් හැටියට තමයි මම පත්වීමක් ලැබුවේ. එතකොට මේ අපේ මගේ පියා කිව්වා ඔය ඔක්කොම අමතක කරන්න මෙතන රටේ තියෙන උත්තරීතරම ස්ථානය මේ ස්ථානයට ඔබ අයදුම් කරන්න. ඒ වෙලාවේ ඒ අයදුම් පතක් ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය කරන සම්මුඛ පරීක්ෂණ වලට භාජනය වෙලා කොහොම හරි මාව එවකට හිටපු නිහාල් සෙනවිරත්න මහත්මයා තමයි අපේ ඒ එවකට පාර්ලිමේන්තුවේ මහලේකම් හිටියේ. එතුමා මාව පුද්ගලිකවම සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා මාව ඒ කරලා මාව බඳවා ගැනීමක් කරා. ඉතින් ඒ මගේ ඇත්තටම මම මේ මේ තීරණය ගන්නකොට පුදුම විදිහට දුක්ුණා සහ මම ඇත්තටම හැඬුවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ආසාව තිබුණේ ක්‍රිකට් ගහන්න. ඉතින් හැබැයි ඒ කියන්නේ ඉතාමත් දක්ෂ නෙමෙයි. නම් කිසි මධ්‍යස්ථභාවයක අපි හොඳ ක්‍රීඩකයෝ හැටියට කරා. අපි ක්ලබ් ක්‍රීඩාවෙත් යෙදුණා. නමුත් මේකෙන් අර එක දෙයකින් වෙනස් වෙනකොට ලොකු දුකක් දැනෙනවා. මගේ පියානෝ දැන් නැහැ. පියානන් නැහැ. අවුරුදු 29කට පෙර තමයි අභව ප්‍රාප්ත වුණේ. මගේ මව ජීවතුන් අතර ඉන්නවා. ඉතින් මං හිතනවා එයා මං ඔහුට කරන උපහාරයක් හැටියට තමයි මං දැකලා තියෙනවා ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වල හැමෝගෙම පියාණන් හැමෝටම ඉතාමත් වැදගත් ඒ වගේම මටත් වැදගත්. ඉතින් මම හිතුවා මේ පියාණන්ට කරන උපහාරයක් හැටියට මේ මේ සින්දුව ගීතය තෝරගන්න ඕනේ. පියාණනි මා නැවත උපන්නොත් නැවත ඔබේම පුතු වේවා. ඒක තමයි ඔබේ ප්‍රාර්ථනාව. මගේ ප්‍රාර්ථනාව. මේ ගීතය මාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක අභිවර්ධන බාලසූරියද ගායනා කළ ගීතය ගායන්නට අපි ආරාධනා කරමු අපේ ගායන ශිල්පියාට චාමර කරුණානායකට. புத்துவேவா
शिल्प सतर दी सिंह सुन हिंदुआ उपट अही मिलो मारा चक्रवा शिल्प सतर दी सिंह सुन हिंदुआ उपट अही मिलो मारा चक्रवा बला सिटिंगे उबवन पियवरु अमुवन्ने पियानने मा नवत उपन्नुत अपार उमे संसारे उपेम पुतुवेवा ओबीम पुतुवेवा हित मितुरन मा हर गिय दवसे लोवम एरहिवी तनिवुनु मोहोते हित मितुरन मा एरगिय दवसे लोवम एरहिवी तनिवुनु मोहोते ओबे पेले नेत दोरा गुलुलन्ने ओबे सिने मट नेत वियेलिन्ने आनने मा नवत उपन्नुत अपार ओमे संसारे उपेम पुतुवेवा उपेम पुतुवेवा ये कॉल्ला तमसी तो दोई मामा दो दुगले तमसो के दो दु गैनी के क्या लुइन्ने हाँ वो ऐने पाकी हुआ नंता माई ऐती तिंग मैं करे हाँ नहीं किधर नहीं तो हमारे बड़ा बड़ा तो दीला रुचा ना तुम देखा टक गानी ने बेवा के हिटिया टो यार थारी कथा कारिया ये तू डेगी मेरो ने मांगी ना अनुग्रह दुरहितन हेट दाकिन एल टोरो वेरितुन हुस्मकी जीविते दिनन्न श्री एफएम कनामेदिरि रात्रि गणन हदन्न गणन इगेन गन्न हेट सवस पहट नवे श्रेणी दरुवन गेदर इन्न अपे टीवी स्कोले हेट सवस पहट स्वर्णवाहिनी डेसिबल 26ක් තරම් අඩු ශබ්දය සමගින් සිංගල් ස්මාර්ට් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් පැදුරක දිගායනා වෙන චිත්‍රපට ගීතනේ ගොඩක් වෙලාවට මට හිතෙනවා අද පොඩ්ඩක් වෙනස් කරමු පැදුරේ ආරයට කොහොමද මේක ගායනා කරන්නේ उपमा සිතම රුපියල් 124ක් පමණයි. හච් දැන් දෙවන්තයි සමීපයි.
ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද COVID-19 වේගයෙන් පැතිර යමින් පවතී. ලොව වැඩි පිරිසක් දිවි බේරාගෙන ඇත්තේ COVID එන්නත ලබා ගැනීමෙන්. එබැවින් ඔබත් COVID අවදානමින් බේරීමට සියල්ලට ප්‍රථම කඩිනමින් එන්නත ලබා ගන්න. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ පණිවුඩයක්. Tolables, your best route to university without IELTS. Call Abit for more details. වසර 2500ක් තුරාවට නිත නිතිවරා ගත දිරිවඩා වනපොත් කොට සිතින් සිත වැඩම වූ ශ්‍රී ගෞතම සද්ධර්මය පිනි මුතුවට හිමිතිරියේ ගම් නියම් ගම් සැරිසරා බෙදාහන සුභාෂිතේ අනුහසෙයි සදහම් සිල් සුරේ ශාන්තිය විඳ ගන්න ඒහි පස්සෝ එන්න ධර්මය දකින්න ෆ්‍රීඩම් එකවක කාඩ් එකකින් මාසෙටම ඩේටා අන්ලිමිටඩ් ටොක් ටයිම් එයාටෙල් ෆ්‍රීඩම් මේ ජීවිතේ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ගෙවන්න විතරයි ඕන. මං දන්නවා. ඔයා මේව අහගෙන මං ළඟ ඉන්නවා කියලා. මම අහලා තියෙනවා රාජාලිය ජීවිත කාලෙම ඉන්න එකම කිරිල්ලක් වෙනවා. මං දැන් අත්තටු ලබා ගත්තා. නිල් අහසේ මං දැන් පියාසර කරනවා. චලෝ හෙට රාත්‍රී 9ට ස්වර්ණවාහිනියෙන් අනුග්‍රහය දැන් හඳුනා දෙන පැරෂුට් ජැස්මින් නන් ස්ටිකි හෙයා ඔයිල් පිච්ච මල් සුවඳ සමගින් ඔබේ අරමුණු කරා යන ගමනේදී ඔබට ශක්තිය ජන ශක්ති ලයිෆ් බිදුලු බැදුණු සිතක රස මතක අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේතරධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමග. දැන් ඔබතුමා තෝරාගත්ත මීළඟ ගීතය එකනම් විශේෂ ගීතයක්. මම හිතන්නේ මේ ගීතය ආවත් එක්කම ඉතාමත්ම ජනප්‍රිය වුණා. විශේෂයෙන් මේ ගායිකාවගේ ගායිකාව නිසා කියලා මට හිතෙනවා. නමුත් ඒක පදමාලාවත් ලස්සනයි. හැබැයි ගීතයට පෙර දැන් ඔබේ තනතුර ගැන තව ටිකක් මට හිතුණා ප්‍රශ්න අහන්න ඕනි කියලා. දැන් මේක ඉංග්‍රීසියෙන් කියන්නේ Sergeant at Arms. Sergeant at Arms. මේක බ්‍රිතාන්‍ය සම්ප්‍රදායෙන් එන තනතුරක්. එක පැත්තකට මේක සන්නද්ධ තනතුරක් වගේ යුනිෆෝම් එකක් තියෙනවා නිකන් හමුදා නිලධාරියෙක් වගේ පේනවා. මහා පෞරුෂිකෙක්. අනිත් පැත්තට රාජ්‍ය නිලධාරියෙක්. ඇත්තටම මොනවා දැන් ඔබේම ග්‍රන්ථයක් තිබෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් මට කියන්න අපිට පැහැදිලි කරන්න මොකක්ද මේ තනතුර සහ එහි තිබෙන බලතල මොනවාද කියලා. ඔව් දැන් ඇත්තටම මේ චන්දන මේකේ ඉතිහාසයේ ලෝක ඉතිහාසයට ගියොත් එහෙම ක්‍රිස්තු වර්ෂ 1279 ට දිවෙනවා. ඒකේ පළවෙනි එඩ්වඩ් රජු එංගලන්තේ ගේ ඇත්තටම මූලික වශයෙන් ඒ කාර්යභාරය තමයි රජතුමා රාජසභාවට යනකොට රාජසභාවේ සිටිනකොට සහ නැවත එනකොට ඔහුට ආරක්ෂාව සැපීම තමයි මූලිකවම මේ මේ සාජනට් ටාම්ස් කෙනෙක්ගේ කාර්යභාරය වුණේ. ඉතින් අනිත් එක තමයි මේ 1779 ටත් එහාට ගිහිල්ලා එක ප්‍රංශේ ඔගස්ට් ෆිලිප්ස් ඔගස්ටස් කියන රජතුමාටත් සාජන්ට්වරු 80ක් වගේ සංඛ්‍යාවක් හිටියා කියලා කියනවා ආරක්ෂාව සපයන්නේ. ඉතින් ඒක විවිධ කාලවල වල පරිවර්තනය පරිවර්තලා එනකොට රජතුමා රාජසභාවට ඒමේදී ඒ රාජසභාවේ කටයුතු වලට ලොකු බාධා වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒවා හරි වෙලාවට එන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා ඒක නිසා රජතුමා කරලා තියෙන්නේ කථානායකවරයෙක් රජතුමා නියෝජනය කරන්නපත් කරලා රජතුමා සභාවේ සිටින බව පිළිබිඹු කරන්න සෙන්කෝලයක් හඳුන්වලා දීලා තිබුණා. නිල වශයෙන් අපේ වේතධාරීවරේ පත් උනේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 1415. නිකලස් මෝඩිට් කියලා මහත්මයෙක්ම තමයි පත් කරේ. එතෙන් ඉඳන් එන විකාශය ඊට පස්සේ පසුව මේක වෙනස් වෙලා ආරක්ෂාවත් වගේම මේකේ පරිපාලනමය පැත්තකුත් ආවා. ඉතින් ඒ විකාශනය තමයි
මේ අපේ පාර්ලිමේන්තුවට මොකද මේ තනතුර ඇත්තටම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තුව වලට තමයි බොහෝ දුරට ආවේනික. වේත්තදාරි කියන්නේ කවුද කිව්වොත් එහෙම වේත්තදාරි තමයි මම අර මුලින් කෝ වගේ පාර්ලිමේන්තු මේ පාර්ලිමේන්තුවේ බලාධිකාරීත්වයේ සංකේතයේ වන වේත්‍රයේ සෙන්කෝලේ. අපි වේත්‍රය කියලාත් කියනවා සෙන්කෝලේ බාරකාරයා. ඊට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණය තුන විනය පරිපාලනය කරන නිලධාරියා සහ මූලාසනයෙන් දෙන නියෝග ක්‍රියාත්මක කළ හැකි එකම නිලධාරියත් වේත්‍රධාරිය. මම ඒක නිදර්ශනයක් අහන්න දැන් මේ පොතේ මම දැක්කා ඔබ ලියා තිබෙනවා වේත්‍රධාරියාට පුළුවන්කම තිබෙනවා අනුචිත ඇඳුමකින් සැරසී ඒ කියන්නේ සුදුසු නැති ඇඳුමකින් එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් අපහරවල යවන්න. ඔව් ඇත්තටම මේ හරවල යවලා තියෙනවා. යවලා තියෙනවා. ඇත්තට 173 ඉඳලා තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇඳුමක් හඳුන්වලා දුන්නේ. එතකොට ඒ අවස්ථාවේ ඉඳලා යම් යම් වෙනස් වීම වලට භාජනය වෙලා දැන් වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සභාගර්භයට එනකොට ඩ්‍රෙස් කෝඩ් එකක් ඇඳුමක් තියෙනවා. ඉතින් සමහර කාලවලට ඔය සමහර මන්ත්‍රීවරු හදිසියේ කොහේ හරි උත්සවයකට ගිහිල්ලා වගේ එන වෙලාවලුත් තියෙනවා. මට මතකයි මම එක එක්තරා වෙලාවක අත්කොට ෂර්ට් එකක් ඇඳගෙන හිටපු මන්ත්‍රීවරයෙක්ට එළියට යන්න කරවන්න යන්න කියලා කියන්න සිද්ධ වුණා. ඒ වගේම අපේ කාන්තා පාර්ශ්වයක මන්ත්‍රී නියක් අර ෂල්වාර් ක්‍රමය වගේ ඇඳුමක් ඇඳලා පැමිණීම නිසා යන්න කියන්න වුණා. සවත් එක අවස්ථාවක් මට මතකයි සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳලා හිටියත් ටයි පටිය ඇඳලා හිටියේ නැති නිසා ඔහුටත් මම යනවද බොහෝ දුරට ඇත්තටම ඒට අවනත වෙනවා. ඉතින් ඇත්තටම අපිට ඒකේ අපිට ඇත්තටම අපි ඊටමත් සහයෝගයෙන් වැඩ කරනවා. අපි ඇත්තටම නිර්පාක්ෂිකයි. අපිට දේශපාලනයක් නැහැ. අපිට තියෙන්නේ ඡන්ද බලය විතරයි. අපි පාර්ලිමේන්තු ඕනම රජයක් ඉන්න රජයක් සහ ඒ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කියලා වෙනසක් නැහැ. අපි හැමෝටම එක විදියට සැලකීමක් කරනවා. හැබැයි පවතින නීති රීති රාමු යටතේ ඊළඟට ඔබ තෝරාගත් ගීතය සෝමලතා හේරත් මණිකේ රචනා කළ රුවන් ශ්‍රී වල්පොල සංගීතවත් කළ ගීතය මේකලා ගමගේ මේ ගීතය ගායනා කළා. ඔව් ඇත්තටම මේ මේක හිතට ඉතාමත්ම කාවදින සින්දුවක් ගීතයක් මේ චන්දන. මොකද මේ අතර ඔබ කිව්වා වගේ මේ 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 මෙම ගීතය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒතේ මම හිතන්නේ මෙම මේ මේ දුෂ්‍රාබාධිත අතර අපි එහෙම කියන්න හොඳ නැහැ යම් කිසි හැකියාවෙන් අඩු පුද්ගලෙක්. මේ 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 මහත්මිය මේ මම හිතන්නේ මෙනවිය මට දන්න තරමින් මේ මේ එගේ කටහඬ මම හිතන්නේ මේ සින්දුවට ආභරණයක් වුණා කියලා. සහ මේ එහි පද රචනය ඒක ඉතාමත් හිතට දැනෙන දෙයක්. ඒකයි දැන් අපි බලන්න අපිට මේ හැම දෙයක්ම ලැබිලා තියෙනවා. නමුත් අපි හැම දෙයකටම කන ලව් කරනවා අපිට මේ කෝණේ අර කෝණේ හැම කියලා. නමුත් දැන් මේ මෙවැනි අය ඇත්තටම ඉතාමත් ඒගොල්ලන්ගේ හැකියාවල් අපිට ප්‍රදර්ශනය කරලා තියෙනවා. දැන් අද වර්තමානයේ ගත්තොත් චන්දන මේ ඊයේ පෙරේද අපිට රන් පදක්කමක් හම්බුණා පැරා ඔලිම්පික්ස් වල. ලෝකඩ පදක්කමකුත් හම්බුණා. ඉතින් ඇත්තටම අපේ මං හිතන්නේ ඉතිහාසයේ මල්ල ක්‍රීඩා ඉතිහාසයේ ලැබිච්ච ඉහළම පදක්කමක් තමයි අපිට රම් පදක්කම හම්බුනේ. ඉතින් ඒත් හැකියාවෙන් හීන වෙච්ච තරුණේ ආබාධිත සහිත තරුණෙක්. ඉතින් ඇත්තටම එහෙම බැලුවම අපි මේ මෙවැනි අයට අපි මීට වැඩිය දැන් අපි වෙන රටවල් වල ගත්තොත් චන්දන දැන් මම ඔස්ට්‍රේලියාවේ ඇත්තටම මගේ බිරිඳ සහ මේ පුතා ඒ වුන් ඔස්ට්‍රේලියෙන් පදිංචි වුන් පුරවැසියන් මම තාම පදිංචිකරුවෙක් හැටියට විතරයි ඉන්නේ. ඉතින් මම ඒ රටවල් වල දකිනවා දැන් අපි ඇත්තටම අපි මෙහි කතා කරනවා අපි ආගම් කීපයක් තියෙනවනේ අපිට. අපි හැම ආගම්ෙම උගන්වනවා මේ මේ දේවල් කරන්න හොඳ මේ වැඩිහිටියන්ට සලකන්න කිව්වට හැබැයි මම දැක්කපු දෙයක් තමයි එහෙ බස් එකකට නගින්න එනකොට එහි ඉන්නේ බස් ඩ්‍රයිවර් විතරයි. ඔහු ගිහිල්ලා වීල් චෙයාර් එකේ ඉන්න එක්කෙනාව අර රෑම්ප් එක පොඩ්ඩක් පල්ලෙහාට දාලා ඔහු ඈව නැග්ගගෙන බස් එකට බස් රථයට ඒ අර අවශ්‍ය කරන ලොකින් සිස්ටම් එක දාලා ඒ වගේ දේවල් කෙරෙනවා. ඉතින් ඇත්තරම නීතියට බයට නිසාද දන්නේත් නැහැ. නමුත් ඒගොල්ලෝ ඒ රටවල් වල එහෙම ලොකු ආගම් වලින් කියාදීමක් නැහැ. විනයක් හැදිලා තියෙනවා. අනිත් එකක් තමයි මම මේ සංගමයේත් එක්ක ඉතාමත් ළඟින් බැඳිලා වැඩ කටයුතු ටිකක් කරා. ඔවුන්ගේ යම් යම් නීති රීති පද්ධතියක් සකස් කරලා මේ පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමේදී කතානායකතුමා සහ ඔවුන් අතර සම්බන්ධීකරණ කටයුත්තක් මම කරා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ මම වේත්තදාරි වුණයින් පස්සේ ප්‍රථම වරට ආබාධිතයන්ට මේ වාහනයක් ඇවිල්ලා පාක් කරන්න ඒ සංකේතෙත් එක්ක අපි
එවැනි දේකුත් කරා පාලිමේ ස්ථානයක් නියම ස්ථානයක් නියම කරා ඔබ කියපු කාරණා එක්ක අපිට මේ ගීතේ රස විඳෙමින් අලුතෙන් හිතන්න පුළුවන් මේ පිළිබඳව මේකලා ගමගේ ගායන ශිල්පිනිය දා ගායනා කළ ගීතේ ගායනට ආරාධනා කරනවා අපේ ගායන ශිල්පිනියට අද නදීෂා චන්ද්‍රමාලිට
මාත්‍රා රස මතක නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමග නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපේ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීතුමා දැන් මීළඟ ගීතය ඉතාමත්ම මියුරු ගීතයක් හංස විලක් චිත්‍රපටයේ දැන් මේ ගීතයට කලින් මට හිතෙන්නේ මේ වේත්‍රධාරී දුරය නිලය සම්බන්ධ දේවල් ටිකක් තව කතා කරන්න ඕනි කියලා දැන් ඔබ මුලින් කිව්වා පාර්ලිමේන්තුවට ආවේ ඉතාම කුඩා කාලේ කියන්නේ පාසලෙන් අත මිදුණා විතරයි පාර්ලිමේන්තුවේ මම ඒ කියන්නේ අපස උසස් පෙළ නිම කරලා සිටින විට තමයි මේ මේ අවස්ථාව මට උදා වුනේ දැන් එහෙම බැලුවොත් ඔබ එන්න ඕනේ පරණ පාර්ලිමේන්තුවට ගාලුමෝදර තිබුණා ඔව් මම ඇත්තටම පරණ පාර්ලිමේන්තුවේ මාස 6ක පමණ කාලයක් සේවය කරා දැනට පාර්ලිමේන්තුවේ සිටින ජේෂ්ඨතම සමාජිකයා කියන්න පුළුවන් ඒ කියන්නේ මම වසර 39ක් දැනට පාර්ලිමේන්තුවේ සේවය කරනවා ඊට අමතරව පාර්ලිමේන්තුව කෝට්ටේට ගෙනාවයින් පස්සේ ඒ උත්සවාකාරයෙන් විවෘත කරපු දවසේ සිට අද දක්වා ඉන්නත් එකම සමාජිකයා කාර්ය මණ්ඩලයේ දැන් වසර 40කට කිට්ටු අත්දැකීමක් නේ පාර්ලිමේන්තුවත් එක්ක තියෙන්නේ මේක අපූර්ව තැනක් නේ අපේ රටේ දැන් ඔබට අමතකම නොවන සිදුවීම මොකක්ද මෙතෙක් මේ එතෙක් මෙතෙක් කාලය තුල ඔව් ඇත්තටම 1987 මට මතක හැටියට අපේ පාර්ලිමේන්තුව තුල අපි කිසිදාක නොසිතපු ආකාරයේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන රැස්වීමක් තියෙන වෙලාවේ අත්බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වුණා ඉතින් ඒක අපිට හරි කැලලක් සිද්ධ වුණා පාර්ලිමේන්තුවේ එම වකවානුවේ ඇත්තටම පාර්ලිමේන්තුව එහෙම එතරම් හිතලා තිබුණ නැහැ ආරක්ෂාව සම්බන්ධයෙන් පසු කාලීනව තමයි වෙනමම පොලිස් අංශයක් ගෙනල්ලා කොට්ටාසයක් ගෙනල්ලා එවැනි ඒ ආරක්ෂාව තරකිරීම කරේ ඉතින් එදින ඇත්තටම අපේ ඉතිහාසයේ මගේ ජීවිතයේ ඇත්තටම මට කනගාටුම දවසක් වුණා දැන් මේ ගීතේ රස විඳමු ඔබ මේ ගීතේ බොහොම අභිරුචියකින් තෝරාගත් ගීතයක් කියලා මම දන්නවා ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයක් ඔව් ඇත්තටම මේක මේ ගායනය TM ජයරත්න මහත්තයා ඇත්තටම පළමුව ගායනා කරන්නේ TH සුනිලා අබේසේකර කියලා මහත්මියක් තමයි කේමදාස මාස්ටර් සම්බන්ධව මගේ තියෙන හොඳ ගරු කිරීමක් මොකද අපේ සංගීතයට ගොඩක් වැඩ කොටසක් කරපු නවතම හැඩතලයක් ගෙනල්ලා සංගීතය වෙනස් කරපු පුද්ගලයෙක් ඇත්තටම. ඉතින් එතැයි ඒකත් සහ මම ඔපෙරා ශෛලියේ ගායන වලට මගේ ලැබිකමකුත් තියෙනවා. දැන් මෙතන මේ ගීතේ අඩංගු වෙනවා ඔපෙරා ශෛලියේ ගායනයක්. ඉතින් මම ඒ නිසාම මේ තෝරගත්ත මේක හංස විලක් චිත්‍රපටයේ 1980 ධර්මසිරි බණ්ඩාරනායකයන් තමයි මේ 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 චිත්‍රපටය නිෂ්පාදනය කරේ. එහි චරිතගත්තොත් එහෙම හෙන්රි ජයසේන ස්වර්ණ මල්ලවාරච්චි මේ වැනි අය මේ වසන්ති චතුරානි වැනි අය මේ මේ දායක වෙලා තියෙනවා රඟපාන්න මට ඇත්තටම එතන ඒ ගීතයේ රසය ඒ ගීතය හරිම හදවතට දැනෙන ගතියක් තියෙනවා ඉතින් අර ඒ ඔපෙරා ශෛලියත් එක්ක ඒක කේමදාසයන් ඒක ලස්සනට හසුරවලා තිනවා ඒකේ සංගීතය අපි මේ ගීතයේ රස විඳලා තෝරගත්තේ මම ආරාධනා කරනවා අපේ ගායන වෘන්දයට චාමර කරුණාරත්න සහ නදීෂා චන්ද්‍රමාලිට මේ ගීතය ගායන්නට ධර්මසේන පතිරාජ නම් වූ සිනමා වේදිකාවේ දුලබ ගණේ ගීත පද රචනාවක් මේ ගීතයට ඇතුළත් වෙන්නේ
woman. රසවිඳින්න යන මීළඟ ගීතයත් සෑහෙන පරණයි හැංගි හොරා චිත්‍රපටයේ හැබැයි මම හිතන්නේ මේ ගීතයත් නොමරන ගීතයක් අමරණීය ගීතයක් හංසරාණී ආදරේ දැන් මේ 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 ආදර ගීතයත් එක්කම මට ඔබේ දැන් අපි සාමාන්‍යයෙන් ගමේ කියලා නෙවෙයි කොළඹ කෙනෙක් නේ උතර ඉසිපතන විද්‍යාලයේ හැබැයි ඉසිපතන විද්‍යාලයේත් ඒකෙන් කාලේ ටිකක් ඒ පැත්තේ ගමේ ස්වභාවයක් තිබුණේ නේද नैतर में उतना चंदर मिहम कत्ती ना मैं नैतर मम्मी थी गीते तोरगत्ते मैं का गुड़ा आदरे एट विराहोटा बार सिंधु माँ गीत आई तक माम कहमती हरुण लंत्रा महात्म्य अटाई सुजाता तनायक महात्म्य अट माँ इतामत कहमती उनगे सिंधु गीत अहंड ई थिंक एक पदरचने गत्वत मेके डी निहाल जय सिंह महात्म तमें पदरचने कल्लती संगीते शेल्टन प्रेमरत्न इतम दक्षम हिटपु संगीताज्ञम शेल्टन प्रेमरत्न रोबत की वगे हंगी होरा चित्रपटे कमसे हटा हते इसल हंदपान कमसे हट हतरे दमसे हट हते इतम पेरनी सिंधुआ गीत्याक भई अद्दटा इतामत्म मिहिरी गीत्याक तमय मेम गीते ඉතින් ඇත්තටම අපේ පාසල ගැන දැන් ඔබ කිව්වා ඔබ පාසල අපි යනකොට එහෙම්මම ගම්බද පරිසරයක්ම තිබුණේ නැහැ මේ චන්දන නමුත් අපිව වට වෙලා හිටියා කාන්තා පාසල් කීපයකින් කිල්ලපනේ පැත්තේ ටිකක් ගමේ ස්වභාවයක් තිබුණා නේද මේක කිල්ලපන නෙමෙයි මේක හැව්ලොක් ටවුන් එකේ එතකොට ඒ පැත්තට එනකොට ඒ පරිසරය ටිකක් වෙනස් නමුත් දැන් ගොඩක් ඊටත් වැඩිය වෙනස් වෙලා දියුණු වෙලා තියෙනවා දැන් පරිසරය ගොඩක් අපි පාසල යන කාලට වැඩිය ගොඩක් වෙනස් වෙලා තියෙනවා ඉතින් අපි වටවෙලා හිටියේ ඒ ඒ ඒ ඒ එම පරිසරේ අයිතක දැන් අපි පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා ඉතින් අපිට විශේෂ තැනක් තියෙනවා මේ හැමෝම කතා වෙනවා අපි ගැන නමින් කතා වෙනවා ඉතින් දැන් මම පාර්ලිමේන්තුවේ නරේන්ද්‍ර ප්‍රනාන්දු කියලා අඳුරගත්තට මගේ පාසලේ මාව දන්නේ මිහිඳු ප්‍රනාන්දු කියලා මොකද මගේ නම නරේන්ද්‍ර මිහිඳු කුමාර ප්‍රනාන්දු ඉතින් මම මගේ පාසලේ මිත්‍රයෝ අදට සමහරක් අය මේ නොදන්න කෙනෙක් නරේන්ද්‍ර කියලා කිව්වොත් එහෙම ඒගොල්ලෝ අහනවා කවුද කියලා. ඉතින් අර ටිකක් අහගෙන ගිහිල්ලා තමයි අර
මිහිඳු කියන තැනට එන්නේ. ඉතින් ඇත්තරම මම මේක මෙයා මේ 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 දැන් ඔය මිහිඳු කියන පාසල් දරුවා ඒ කාලේ ගීත ගායනා කළා නේද පාසලේ? ඔව් පාසල් කාලෙත් මම සංගීතය තමයි මං හැදෑරුවේ. ඇත්තරම මම ලක්ෂ්මන් විජේසේකර මහත්මයා තමයි අපේ සංගීත වේදියා හැටියට හිටියේ අපේ පාසලේ. එතුමා යටතේත් මං සංගීතය හදාරලා තිනවා. නමුත් දීර්ඝව හැදෑරුවේ නෑ. ඒ කාලේ කියපු සින්දුවක් කියන්න කියලා කිව්වොත් ඔබට දැන් කියන්න පුළුවන්. මම ඒක විනෝදෙට අපේ ওই උත්සව තියෙන වෙලාවල් වලට අපි යාළුවෝ එකතු වුණාම ඒ අවස්ථාව उत्सव तीन अभी आराधना करम अदापे विशेष आराधित संगीत मंडपेट पार्लमेंट वेत्रधारित नरेंद्र प्रणांद महता गीते गायन करकेम अभी सारो संगीत कांडे उदावते Kalpanalova malwane Sina raja dahane Adare Adare Kalpanalova malwane dahane aadare aadare आदर गीत मटेतना मे वगे प्रश्न उदाहरण बेहतर इसी पात्र विद्यालय गिन्न उपेलिंग इवरवेन कुटम रखी इट पास रस्साव इट पास परस्ताव कुहमदी कहे ओ एम परस्ताव नंगुने कल गिहिल मम अणु कंस अणु एक विवाह जीवित गीये मैं पाली बेन्तु जीवित बंदुने कंस असु एक दिसंबर मसे එතකොට මම ඇත්තටම යෝජනා විවාහයකින් තමයි විවාහුනේ මගේ බිරිඳ වරලත් ගණකාධිකාරීවරියක් ඇය මං අර කලින් කිව්වා වගේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් එහි සමාගමකට දැන් වර්තමානයේ වැඩ රාජකාරිය කරනවා මම මේ මගේ තියෙන රාජකාරී බහුලත්වයේ උඩ මම ඇයව ගෙන්නගෙන තිනවා දැන් ලංකාවට දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඇය මෙහි ජීවත් වෙන්නේ ඇය මෙහි ඉඳලා තමයි රාජකාරිය කරන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා ඉතින් මට ඇත්තටම හොඳ බිරිඳක් හම්බෙලා තිනවා මට පුතෙක් ඉන්නවා මේ ඔබ විශ්වාස කරෙද්ද නැහැ අවුරුදු 29ක ඔහුත් විවාහපත් වෙලා ඉන්නේ ඔහුත් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මේ ඔහුත් මං වගේම ක්‍රිකට් ක්‍රීඩකෙක් ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ගත්තොත් පිහිනුම් ක්‍රීඩාවෙන් ඔහු ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා චෙන්නයි ශ්‍රී ලංකා පිහිනුම් තරගාවලියේ රිදී පදක්කමකුත් දිනාගෙන තියෙනවා ඊට අමතරව ඔහු වෝටර් පෝලෝ කියලා බහල ඇති ක්‍රීඩාවක් තියෙනවා ඒ ක්‍රීඩාවෙත් නියලුණා තව මලල ක්‍රීඩා ශාස්ත්‍රයේත් මම වගේම
නියලිලා තමයි ඒ වගේම ඉගෙන ගැනීමත් ඒ ආකාරයෙන්ම කළා. ඔබ තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. ඔව් ඇත්තටම මට තෘප්තිමත් වෙන්න පුළුවන්. ඉතින් තවම ඇත්තටම 100 කෙනෙක් වෙච්ච නැති එක විතරයි තියෙන්නේ. ඒකත් ළඟදි වෙයි. සමහර වෙලාවට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ තෘප්තිමත් ප්‍රේමයක් පිළිබඳ වූ ගීතය අපි අහන්න සූදානම් වෙමු. හරුන් ලන්ත්‍රා සමඟ සුජාතා ආතනායක මුල් ගීතය ගායනා කළේ ශ්‍රී නියල් ජයසිංහගේ ගී පද රචනාව සංගීතවත් කළේ සුප්‍රකට සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න. අපේ ගායකයෝලට ආරාධනා කරමු චාමර කරුණානායක සහ නදීෂා චන්ද්‍රමාලිට ගීතය ගායන්න. Hansrani, Adare,
हेलो मिस्टर बाल महात्म्या देशीय टेली वंश कथावे नोमेकिन नामय खंदे गेदर देवनी दिगे हरुमा इधर कुछ आने नहीं दे नहीं लामा बाप मुहे या कासे वाले साथी खंदे गेदर बाल महात्म्या लागे दिने बाना वितरा माकुरु दल करने के कोई इंद तेरीली बेरीली आज मैं आस में आधा ने नोडल्स वाले इंद खंदे गेदर देवनी दिगे हरुमा हिट रात्रि हाथट स्वर्ण वाहिनी පාටක් නැති පැත්තක් නැති කවුරුත් කතා වෙන ප්‍රවෘත්ති බලන හොඳම වෙලාව Live at 8 වසර 21ක ජනතා විශ්වාසය සමග පෙරටම Combank Digital Online Banku Sevavata gedara sitama liyapadinchiwanna Meka villa kavige alakiri hodda hada ganne mema yalune Balangena fans ota kohomada samanen alakiri hoddak hada ganna oyahari disim Nilvan muhudu tire First of all, take the potato and cut it into small, small pieces and divide them by the sizes of the potato pieces. And you boil it. On harikane tambuno. Music spot. Anugrahaya. Ekam ek card ekake maasetama data unlimited talk time. Airtel Freedom. मगे हेमोटम सिरी नरंबो अभी මොකද ඒ කෙල්ල උස්සන්න ඇත්තේ අපේ තාත්තා රද්දා මංගා දාටා දීටි රද්දා මංගා දාටා අද බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන්නට අප සමග පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීතුමා නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා
මම කැමතියි ඔබට මතක් කරන්නට ලබන සෙනසුරාදා රාත්‍රී 10ට රන් FM ගුවන්විදුලි ඔස්සේ මේ වැඩසටහනට සමන් දෙන්න පුළුවන් 88.1 100.5 FM තරංග මාලා නැත්නම් www.runfm.lk වෙබ් අඩවියනොත් සමන් දෙන්න පුළුවන් සෙනසුරාදා රාත්‍රී 10ට යලිට දැන් මීළඟට නරේන්ද්‍ර මහත්තයා තෝරගෙන තියෙන්නේ ඒකත් හුඟක් පරණ ගීතයක් හැබැයි මේ ගීතය බොහොම අනුවේදනීය කතන්දරයක් කියවෙන ගීතයක් මව අහිමි වූ දරුවෙක් නලවන තාත්තා ප්‍රේමනාත් ජයතිලක නැමැති ලංකාවේ හිටිය ජනප්‍රිය ගුවන්විදුලි නිවේදකයා විසින් මේ ගීතය රචනා කරලා තියෙන්නේ දැන් ඒකට ඉස්සෙල්ලා තව අනුවේදනීය කතාවක් මට අහන්න හිතුණා දැන් ওই පාර්ලිමේන්තුවේ කතා කරනකොට සමහර මන්ත්‍රීවරු අපිට ඇහෙන දෙයක් තමයි මේ ගැලරිය ළමයි ඉන්නවා ඕවා කියන්න එපා කියලා කියනවා ඒ කියන්නේ කියන්න නුසුදුසු වේපනේ දැන් මම දැක්කා මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ වේතරදාරි දුරේ ඉතිහාසය සහ මෙහෙවර අරබුණු සහ කාර්යයන් මේ ඔබතුමාම සම්පාදනය කරපු පොතේ තියෙනවා විනය පාලනය කරන්න ඔබට බලය තියෙනවා ඔව් දැන් පාර්ලිමේන්තුවේ වැඩි කරන මන්ත්‍රීවරුන් සම්බන්ධව ගන්න පුළුවන් විනය ක්‍රියාමාර්ග තියෙනවද එහෙම අරගෙන තියෙනවද ඔව් ඇත්තටම මේ විනය පරිපාටියක් තියෙනවා දැන් මම ඒකයි කිව්වේ අර මූලාසනෙන් දෙන නියෝග ක්‍රියාත්මක කරන්න පුළුවන් නිලධාරියා තමයි වේතදාරි ඇත්තටම මේ වේතදාරිට ඒ බලය ලැබිලා තියෙන්නේ පාර්ලිමේන්තු බලතරහා වරප්‍රසාද පනතත් ස්ථාවර නියෝගත් යටතේ තමයි ඒ බලතලය ලැබිලා තියෙන්නේ කතානායකතුමාගේ අනුදැනුම අනුව දැන් අපි ගත්තොත් උදාහරණයක් ඇටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට බාධා කරමින් හැසිරෙනවා නම් ඒකට තියෙනවා ගන්න ක්‍රියාමාර්ග දෙකක් කතානායකතුමාට එකක් තමයි ඒ අදාළ මන්ත්‍රීවරයාට එදින කටයුතු වලින් වහම ඉවත් වෙන්න කියලා කියන්න පුළුවන් එවැනි අවස්ථා තියෙනවා ඒකට අවනත වෙලා ඉවත් වෙච්ච අවස්ථාත් තියෙනවා නමුත් ඒකට අවනත නොවි තව දුරටත් රැඳී හිඳලා ඒ කටයුතු වලට බාධා කරනවා නම් දෙවැනි අවස්ථාවට කතානායකතුමාට යන්න පුළුවන් පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කිරීමෙන් කතානායකතුමාට පුළුවන් මොහු ඉවත් කරන්න කියලා වේතදාරිට කියන්න. ඒතර වේතදාරිතුමා හැටියට දැන් ඔබතුමාව අපිට පේනවනේ. ක්‍රීඩා කරපු ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයෙක් මලල් ක්‍රීඩා කරපු එහෙම ශක්තිමත් මිනිස්සු. ඒතර වේතදාරි ඒ අංශයේම ඉන්න ඕනේ ඒ වගේ ශක්තිමත් අයද? මොකද හදිසි උස්සගෙන යන්න එහෙම ඕන වුණොත් ඔව් ඇයි අපි ඇත්තටම ඒක පෞර්ෂයත් බලපානවා මේ තනතුරට. ඒක මේ උස තමන්ගේ පෞර්ෂය ආදී බලලා තමයි මේ තනතුරට පත් කිරීම කරනකොට කරන්නේ. මොකද අපේ වේත්‍රයත් බැලුවොත් රාත්තල් 28ක් මං කව බරයි. සහ අඩි 4ක දිගක් තියෙනවා. ඉතින් ඒක තැම්පත් කරන තැනත් මේ මගේ බෙල්ලේ මට්ටමට තමයි නැගිට්ටොත් බෙල්ලේ මට්ටමට තියා තැම්පත් කරන්න ඕනේ උසල. ඒතකොට දැන් මං අර විනිය පැත්තට ආවොත් එහෙම දැන් එවැනි අවස්ථාවකදී කතානායකතුමා ඒ නම් කරයින් පස්සේ ඔහු ඉවත් කරන්න කියලා වේතදාරිට තමයි බලය දෙන්නේ. ඒතර වේතදාරි එයා පුළුවන් තරම් කතා බහ කරලා ඔහු ඉවත් කිරීමට උත්සාහ කරනවා. එහෙම නැතුනොත් වේතදාරිට උසගෙන පැරණි අවස්ථාවල් තියෙනවා. ඔබ දැකලා ඇති චන්දන රොණී අබේසිංහ මහත්මයාගේ කාලේ සමහරක් මන්ත්‍රීවරු කැමැත්තෙන්ම උසගෙන යනවට කැමති. ඒ යම් කිසි ප්‍රචාරණයක් ලබා ගන්න මාධ්‍ය හරහා. නමුත් පසුකාලීනව එවැනි දේවල් කරන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මොකද එන ප්‍රතිවිරුද්ධභාවය වැඩි ඒ පැතිවලින්. එතකොට වෙන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා සාකච්ඡා කරලා ඉවර වෙලා මන්ත්‍රීතුමාව එළියට යවා ගන්න. ඉතින් එහෙම බැරි වෙච්ච අවස්ථාවක් කීපයක් තියෙනවා. එතකොට වෙන්නේ අපිට පොලිස් බලය යොදන්න වෙනවා. මේ පොලිස් නිලධාරීන් අපිට ඒක ගෙන්නන්න පුළුවන් වේතදාරීට පමණයි කසභාගර්භය ඇතුළට. ඒ මම කියන මගේ මම දෙන වේතදාරි විසින් දෙන ලබන උපදෙස් ප්‍රකාර තමයි උන් වැඩ කරන්න ඕනේ. ඉතින් අර දැන් ඇත්තටම පොලිසිය නිලධාරීන් එවැනි අවස්ථාවලට කැප් තොප්පි බඳපටි අර ඔවුන්ගේ බැජර්ස් ඔක්කොම ගලවන්න ඕනේ. මොකද අවම තුවා සීරීමක්වත් එන්න බැරි වෙන විදිහට මන්ත්‍රීතුමා රැගෙන යන්න ඕනේ නිසා තමයි එවැනි සම්ප්‍රදායක් තියෙන්නේ. අර ඔබ අහලා ඇති සමහරක් වෙලාවට චෝදනාවකුත් ආවා මේ පොලිසිය නොවන අය පාර්ලිමේන්තුව තුළට කැඳෙව්වයි කියලා. ඒ අර ඒ සම්ප්‍රදාය ගැන යම් කිසි දැනුමක් නැති නිසා තමයි එහෙම වෙන්නේ. දැන් ඔබ තෝරගත්ත ගීතය මවකගේ උණුසුමනවල බාහුව. ඔව් මම දැන් මේක මේ කේ සේන කියන මහත්මයා මම ඇත්තටම මේ මේ ගීතය ගැන දැනගෙන හිටියේ නෑ. මම මේ මෙම නාලිකාවෙම හත් දින්නත් අරු කියලා එක්තරා කාලයක වැඩසටහනක් තිබුණා. ඒ වැඩසටහනට සහභාගී වුණා. ඒ සහභාගී වෙච්ච වෙලාවේ මේ ගීතය ඒ පැමිණි එක
තවත් සංගීත වේදිකාවක ගායනා කරා. ඉතින් මං මට මේක හරියට හිතට වැදුනා ඒ වෙලාවේ. කා වැදුනා? අහිතක මේ දුක්බර පියෙක්ගේ කතාවක් මේක. ඉතින් ඇත්තරම මවකගේ උණුසුම ලබන්න ඕන දරුවෙක්. නමුත් මේ මේ මෙදිනම ඉපදින දවසේම දරුවා මව නැති වෙනවා. ඉතින් ඒ දරුවටත් කවදාකවත් තමන්ගේ උපන් දිනයක් සැමරීමකුත් කරන්න අපහසු වෙනවා. මොකද දෙකම එකම දවසට යෙදෙන නිසා. මේ ගීතය පසු කාලීනව මේ ඒ ඒ ප්‍රෝග්‍රෑම් එකේදී තමයි මම දැනගත්තේ මේ ගීතයේ අයිතිය කේසේන මහත්තයා විසින් තවත් කෙනෙක්ට බාර දීලා තිබුණා. මට ඒ මහත්මයාගේ නම මතක නැහැ. ඒ මහත්මයා තමයි මේ ගීතය එදා ගායනා කරේ. ඉතින් එතකොට මට මේක කා වැදුනා. මට හිතුණා මේ ඒ හින්දා මම මේක තෝරගත්තා. මේ ටිකක් දුක්බර වුණත් හැඟීම් බරයි. අද අපි මාත්‍රා වැඩසටහනේදී අපේ ගායන ශිල්පියා චාමර කරුණාරත්නට මේ ගීතය ගායන්නට බාර කරමු. ඒ රසයේ මිහිර විඳින්නට උත්සාහ දරමු. මවකගේ උණුසුම නොලබා සෙප්පට නිදන පුතේ ඔබටත් මට මින් තනිකම දැනෙනවාද පුතේ උපින් සිඟිති පුතේ මගේ පාලුව මැකේ උපින් සිඟිති පුතේ මගේ පාලුව මැකේ තියෙන පාලුගතිය මග හරින්න සුර කුමරුන් සමගින් ඔබ හිනගෙනවද පුතේ අප දෙන්නා අඳුරු ලොවක තනි කරදා පුතේ නුඹේ අම්මා දිවිය ලෝකේ ගියා පුංචි පුතේ මාකට දී ඔයා ඇසුර ලොව ගියා සුර විමනක බැදී කඳ නිදි තවමත් කිරි සුව ඔබේ සිගිති කටේ ඔබ නැතිනම් මම දැනටත් මෙරි ඇතැයි සිතේ පුතුගේ උපත මවගේ විපත එක දිනයේම වුනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ මාකට දී ඔයා ඇසුර ලොව ගියා මාකට දී ඔයා ඇසුර ලොව ගියා ලොකුනාම අම්මාගෙන අගන්නපා පුතේ එතකොට මගේ දෙනෙත්වලට
kandulu pide putte sura vimanak vedi makiran kand nidhi sura vimanak vedi makiran kand nidhi අද වේත්‍රදාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමග අපි මාත්‍රා සංගීත මණ්ඩපේ දැන් මීළඟට ඔබ තෝරාගෙන තිබෙන්නේ මම හිතන්නේ කාලාන්තරයක් තිස්සේ සම්භාවනාවට ලක්වෙච්ච දේශාභිමානී ගීතයක්. දැන් මේ ගීතයත් එක්කම මේ පණ්ඩිත අමරදේවයන්ගේ මට හිතුණා දැන් ඔබ පරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි මාස 6ක් විතර කාලයක් ඉඳලා වැඩිපුර කාලයක් ගත කරේ අලුත් පාර්ලිමේන්තුවේනේ. දැන් මේ අලුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකරනකොට අපි දන්නවා ඒකට ලංකාවේ සාම්ප්‍රදායික කලා ශිල්පවල ආභාෂය අරගෙන කැටයම් මේ ආදී සියල්ලක්ම මහා ගාම්භීරත්වයෙන් යුක්තව හැදුවා. දැන් මේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ ජීවිතය ගෙවනකොට ඔබ වගේ කෙනෙකුට දැනෙන දේශාභිමානී සිතුවිල්ල චන්දන ඇත්තටමිතින් පාර්ලිමේන්තුව කියන්නේ අනපනත් සම්මත කරන මූල්‍ය විනය පරිපාලනය කරන තැන. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවේ පැවැත්ම ඉතාමත්ම වැදගත්. ඉතින් අපි මට පාර්ලිමේන්තුව තුළට ගිහිල්ලා පාර්ලිමේන්තුව තුළින් එවැනි කටයුතුලට දායක වෙලා යම් සේවයක් කරන්න ලැබීමම මම ලද භාග්‍යයක්. ඉතින් මම හිතනවා මේ ඒකත් එක්ක අපි මේ මම ඇත්තටම මට එක අවස්ථාවක් ආවා මෙම තනතුරෙන් ඉවත් වෙලා යන්න අවස්ථාවක් ආවා මට මේ ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සඳහා. නමුත් මම නැවතත් තීරණය කරා ඇත්තටම මගේ හිතමිතුරුත් සමහරක් මැතිඇමතුරු පවා මට කතා කළා කිව්වා නරේන්ද්‍ර ඔයා මේ විශ්‍රාම දිවියෙන් පස්සේ ගැන කල්පනා කරන්න කියලා. ඉතින් මං හිතුවා ඒ කියන්නේ අපේ පාර්ලිමේන්තු සේවය අවුරුදු 50 සපුරුනාම අවස්ථාවක් දීලා තියෙනවා මාස 6ක කාලයක් අපි නෝටිස් එකක් වගේ දීලා අයින් වෙන්න පුළුවන් පාර්ලිමේන්තු සේවයෙන්. ඉතින් මට 50 පිරෙනකොට මම මේ අවස්ථාව ගන්න හදලා ඒ පාර මම නැවත හිතුවා නෑ මම මේ දැන් දිගටම දැන් ඔබ කිව්වා වගේ මගේ සේවය දීර්ඝකාලීන සේවයක් එක්ක මම ඒ දේ කරලා එතකොට ඇත්තටම මම ඒ වෙලාවේ හිටියෙත් නියෝජ්‍ය වේතධාරී තනතුරේ. තොර මම හිතුවා දැන් මම මේ ආපු ගමන කෙලවර කරන්න ඕනේ කොහේ හරි ඉහළම තැනින්. ඉතින් ඒ පාර ඒ මගේ හිත මිත්‍රවර මං කිව්වා වගේ හැමෝම මට උපදෙස් දුන්නේ ඒක කරන්න එපා කොහොම හරි පවුලත් බැලන්ස් කරගෙන ඒ විදියට කොහොම හරි මේ තනතුරේ රැඳිලා මේකත් උසස් රාජකාරියක් කරලා මේ රටට සේවයක් කරන්න කියලා. ඉතින් මම ඇත්තටම ඒක මට හොඳටම හිතට වැදුනා. වැදුනාම ඉතින් මං හිතුවා මේ මූල්‍ය පස්සේ යන්නේ නැතුව ඒ කියන්නේ මුදල් හඹා යන්නේ නැතුව මෙහි රැඳිලා ඒ සේවය කරා නම් හොඳයි කියලා. සසර වසන තුරු නිවන් දකින්න තුරු ඉන්න කැමති. ඔව් ඉතින් ඇත්තටම ඊට පස්සේ මට හිතුණා මේ ඇත්තටම මම එහි ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ නැහැ කියලා. අපි තීරණය කරනවා දැන් පුතා එහෙ හිටියට කමක් නැහැ. ඒගොල්ලෝ රැකියාව කරන් ඉන්නවා. අපි දෙන්න ලංකාවේම සිටිනවා. මේ හොලිඩේ එකකට කියන්නේ මේ නිවාඩුවක් ගත කරන්න වගේ ඒ වෙනි දෙයකට ගිහිල්ලා මේ රටටම මේ රටේම ඉමුයි කියන අදහසත් එක්ක තමයි මේ වුනේ. ඉතින් ඇත්තටම මේ මම අතිශෝක්තියෙන් කතා කරනවායි කියලා හිතයි සමහරක් වෙලාවට. ඒක එහෙම නෙමෙයි. මගේ ඒ වෙච්ච දේ මම මේ කිව්වේ. ඉතින් මං ඒ අනුව හිතුවා එතක තමයි මේ අපේ මේ සංගීත පරපුරට බිහි වෙච්ච ගාන්ධර්වය. ඉතින් අපේ WD අමරදේව මහත්මයා ඉතින් මං ඇත්තටම මෙතනදී පොඩි කතාවක් කියන්න ඕනේ. මගේ තාත්තා ශ්‍රී සුමංගලී ඉගෙන ගත්තේ පානදුරේ. ඉතින් මේ අමරදේව මහත්මයා වෙනත් නමකින් මං එක කියන්න අවශ්‍ය නැහැ. ඒ අපේ තාත්තයි අමරදේව මහත්මයයි සමකාලීනෝ. මේ ඉතින් ඒක නිසා මේ මට ඉස්සර තාත්තා නිතරම කියන ඔය කතාව මෙහෙම මෙහෙමයි කියලා. ඉතින් ඒක ඇත්තටම අපේ සංගීත ශාස්ත්‍රයට ලොකු දායකත්වයක් කරපු මං හිතන්නේ කවදාවත් ඒ හිස්තැන පුරවන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම ඉතාමත් ලැබි ගායකෙක්.
ඒ පද රචනයද ඒ වගේ තියෙන තනුව ඒ වගේ දෙන ආදර්ශ ඒවත් එක්ක අතර මේ පද රචනය කරලා තියෙන ඩෝල්ටන් අල්විස් මහත්මයා සංගීතය සපයලා තියෙන WD අමරදේව මහත්මයා මම අතරම අමරදේව මහත්මයාත් එක්ක ළඟින් කතා කරලා තියෙනවා හම්බෙලා තියෙනවා මට විවිධ උත්සවවලට පාර්ලිමේන්තුවේ උත්සවවලට මට විශේෂයෙන්ම ලොකු බණ්ඩාර මහත්තුමාගේ කාලේ සමීප ඇසුරක් තිබුණ අමරදේව මහත්මයා ලොකු බණ්ඩාර මහත්මයා ඉතින් ඒ අවස්ථාවවලදී මම කතා බහට කතා බහ කරන්න ලැබිලා තියෙනවා ඉතින් මං හිතුවා මේක අහිත් එක්ක කවදාකවත් අපෙන් අභාවයට යන්නේ නැති ගීතයක් ඒ හේතුව තමයි මම මේ මේක තෝරගත්තේ හොඳයි අපේ සංගීත බණ්ඩපේ අපි ගීතයට පොඩි වෙනසක් කරලා මේක යුග ගායනයක් බවට පත් කරමු චාම්බර කරුණාරත්න සහ නදී ශාචන්ද්‍ර මාලි අපේ ගායකී වලට ආරාධනා කරමු සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත එලරන් දෙරමි යලි උපදින් තිබ මාස්ටර්ගෙ මද්දද මොකද මන්ත ඩ්‍රම් එකයි සර්පින එකයි නැහනේ මොකට පිස්සු නෝදාන දේවල් වලට hina වෙන්නේ ආ මේ රත් වෙලා ඉන්නවා මේ ඉඳන් hina වෙනවා එලෝලු බිස්නස් එක හරි ගියේ නැහැ හරි දැන් මේක නැවතුවර පස්සේ ඊළඟට මොකද අපි කරන්නේ හිතක හිතපල්ලා ෆ්‍රීඩම් එකවක කාඩ් එකකින් මාසෙටම data unlimited talk time එයාට ෆ්‍රීඩම් පැදුරකදී ගායනා වෙන චිත්‍රපට ගීතනේ ගොඩක් වෙලාවට මට හිතෙනවද පොඩ්ඩක් වෙනස් කරමු පැදුර යාරට කොහමද මේක ගායනා කරන්නේ තාත්තයන් සඳ මාව ගෙන නිසා තමයි මට මේ සින්දු කියන්න මම හිතන්නේ පුළුවන් උනේ ආදර මාරු පිකාවෝ ඇයිගේ මහරදා යාට ගැලපෙන ගීතය තෝරගෙන තියෙනවා මේ රසික
මාව දන්නව වුණාට දැන් බැකලා එහෙම පුරුද්දක් නැහැ මට වාසනා ඔබ මට වාසනා උපනුපන් ATM හා CDM යන්ත්‍ර භාවිත කරන්න ඔබේ ආරක්ෂාව රටේම ආරක්ෂාවයි ගණන් හදන්න ගණන් ඉගෙන ගන්න හෙට සවස 5ට නවයේ ශ්‍රේණියේ දරුවන් ගෙදර ඉන්න අපේ TV ඉස්කෝලේ හෙට සවස 5ට ස්වර්ණවාහිනිය වැඩි තුන් හුස්මකින් ජීවිතය දිනන්න Three FM Kana Mediri Ratri Dinapata Desana Hayai Theatre Pattari Pradhana Anugrahaya Obava Balagan Vanna Siyata Siyak Sudanam Nest Malt Sama Anugrahaya සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධවලින් නිෂ්පාදිතයි රාජපුර හන්දිතෙල ඩයලොග් රීලෝඩ් ඉන්ටර්නෙට් කාඩ් මයි ඩයලොග් ඇප් හෝ dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න පීට්සා හට් වෙතින් ට්‍රිපල් ට්‍රීට් බොක්ස් දැන් නැවතත් Then, asset line within registered three-wheel leasing laba ganna samata full service tunakma nomile. Kalima paule arakshawa gen hitenika dimawpiyange yutukama. Samada samahan, samada suwen. Sri Lanka vivasidayakatama mobile paskiyum package dialog power plan ekak obath adama laba ganna. Sabe mitudamaka sadakalika bendima. My friends. Anugrahaya. එක කාඩ් එකකින් මාසෙටම data unlimited talk time Airtel freedom ඕන තැනකට ඕන හැටියට ඕන මధుරයකට ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද COVID-19 වේගයෙන් පැතිර යමින් පවතී ලොව වැඩි පිරිසක් දිවි බේරාගෙන ඇත්තේ COVID එන්නත ලබා ගැනීමෙන් එබැවින් ඔබත් කොවිඩ් අවදානමින් බේරීමට සියම්මිට ප්‍රථම කඩිනමින් එන්නත ලබා ගන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ පණිවුඩයක් බානුවඩ මේසරේ මල්සරා විදින්න හදන්නේ දුන්නේ නෙමෙයි මල්ටි බැරල් ප්‍රහාරයෙන් මං ඔයාට එදා කිව්වනේ මෙහෙ එන්න එපා කියලා ඔයා එන්න එපා කිව්වා නම් තමයි ඒත් ඉතින් මේක රෙහාන් ගෙදරනේ අපි අද පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමග එතුමන්ගේ රස මතක මීළඟට තව ගීත දෙකක් තිබෙනවා එකක් බොහොම මිහිරි ගීතයක් රූකාන්ත ගුණතිලකගේ ඒකත් මේ මෞගුණ ගීතයක් විදිහට තමයි සලකන්න වෙන්නේ දැන් මේක තෝරා ගන්නකොට අනිවාර්යයෙන්ම ඔබට මව සිහි වෙනවා පියාත් සිහි වෙනවා වෙන්න ඕනේ මේ ගීතයට විශේෂ ඇල්බම් කවර හේතුවක් නිසාද ඔව් ඇත්තටම මං හිතුවේ මේ මගේ ජීවිතේ මගේ පියා වගේම මගේ මවත් මං වෙනුවෙන් ගොඩක් දේවල් කරා. ඉතින් මගේ මව ගෘහණියක් දැන්ට මා ජීවත් වෙනවා මව. ඉතින් මට මතකයි ඇය ගෘහණියක් හැටියට අපිව හදා වඩා ගන්න මොනතරම් මහන්සියක් වුණාද කියලා. ඒ කියන්නේ අදට වුණත් ඒ අපි ගැන හොයලා බලනවා අපිට වැඩිය අපි ගැන හොයලා බලනවා මගේ මව. ඉතින් මම කොහොම හරි සතියකට සැරයක්වත් මව බලන්න යනවා. මේ කොවිඩ් වසංගත තත්ත්වේ නිසා මම මේ මහතකදී සුමාන තුනක් විතර ගියන නමුත් අපි දුරකථනයෙන් කතා බහ කරලා දුක සැප විමසලා ඒ අවශ්‍ය කරන කටයුතු ඒ කරනවා. ඉතින් ඇත්තට මට මතකයි අපේ අම්මා මම විවාහ වෙලත් මගේ ඇඳුම් පවා ඒ කියන්නේ හොදලා පවිත්‍ර කරලා දුන්නා ඒ වෙනකොනොත්. ඉතින් අපි නිවසෙන් වෙන් වෙලා තවත් නිවසකට යනකන් අපේ අම්මා මගේ බිරිඳකේ පවා අපිට කන්න බොන්න උයලා අපිට දෙන දේවල් ඒ දේවල් කරා. ඉතින් මං හිතුවා ඉතින් හැමෝටම මෑණියන් කියන්නේ උතුම්ම දේ.
ඉතින් මං හිතුවා මගේ මවටත් ඒ උපහාරය මේ මෙවැනි වැඩසටහනකින් හරි ලබා දෙන්න ඕනේ මගේ හිතේ තියෙන දේ මට ප්‍රකාශ කරන්න පුළුවන් අවස්ථාවක් කරගත්තා මම මේක ඒ නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ අතට මේ රූකාන්ත ගුන්දිලක මහත්මයා කියන්නේත් අපේ සංගීත ශාස්ත්‍රය වෙනස් කරපු ගායකයෙක් ඉතින් මං එයාගේ සංගීත රටාවටත් කැමැත්තක් තියෙනවා ඉතින් අනිත් එක තමයි මේකේ පද රචනය අජන්ත රන්සිංහ මහත්මයා ඉතින් ගොඩක් වෙලාවට රූකාන්ත ගුන්දිලක මහත්මයාගේ තමයි තමන්ගේ ගීතවලට සංගීතය සපයාගන්නේ දක්ෂ ගායක ගායකයෙක් ඉතින් මං හිතුවා මේක මගේ මෑණියන්ට උපහාරයක් හැටියට තෝරගත්ත මේ ගීතය අපි ආරාධනා කරමු අපේ ගායන ශිල්පියාට රූකාන්ත ගුණතිලක ගායනා කරපු ගීතය ගායන්නට විශාරද චාමර කරුණානායක
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්තයා තෝරපු අන්තිම ගීතයත් මේ වගේම රසවත් එකක්. සදහටම ඔබ මගේ චිත්‍රපටයේ අමර පෙම් ලතාවේ. ඇතරම මේ අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි ඉච්ඡා ජෝතිපාල මැතිතුමා. මේ ඊළඟට ඇන්ජලින් ගුණතිලක නැවතත්. එතකොට මේ මෙවුන් තමයි අපගේ සිනමා කර්මාන්තයේ පසුබිම් ගායකයන් හැටියට සහ විවිධ ලස්සන ගීත අපට දායක කරලා තිනවා. ඇත්තටම ඔය රියැලිටි ෂෝස් ගත්තම ඒ සියලු දෙනකෙම මේ මෙම දෙදෙනාගේ මිහිරි ගීත ගායනය වෙනවා. ඉතින් අයිතක මේක ආදරයත් එක්ක බැඳිලා යන ගීතයක්. ඉතින් හරිම මිහිරි ගීතයක්. ඉතින් මං හිතා පොඩ වේගවත් තත්ත්වයක් ඇති කරන්න ඕනේ දැන් වේග රිද්මයක් දෙන්න ඕනේ කියලා. මොකද අපි දැන් දුක පැත්තට බර සින්දු ගීතවලට අසවන් දුන්නා. ඒ වගේ නිසා මම හිතුවා අවසාන කරනකොට අපි මෙවැනි ගීතයකින් සෑම සතුටු කරවල අවසන් කරොත් හොඳයි කියලා හිතෙච්ච නිසා මම බලාපොරොත්තු වෙන්නේ රිද්මය වෙනස් කරන්න. රිද්මය වෙනස් කළා පොඩි සතුටක් දෙන්න. අපි ආරාධනා කරමු අපේ ගායන බෘන්දයට චාමර කරුණානායක සහ නදී ශාචන්ද්‍ර බාලිට ඒ වගේම සාරු සංගීත කණ්ඩායමට ඒ රිද්මය වෙනස් කිරීමේ කාර්යය කරන්න කියලා. ඒ අතර වාරයේදී අද මාත්‍රා වැඩසටහන නිමාවට පත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට අපේ ආරාධනය පිළිගෙන පැමිණීම පිළිබඳව අපේ ස්තුතිය පිරිනමනවා. මට පොඩි අවස්ථාවක් දෙන්න චන්දන. මේ ඇත්තටම රංගන ඇතුළු ඉහළ කළමනාකාරීත්වයටත් මාව මෙතනට සම්බන්ධ කරේ ප්‍රගීත් අපේ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදියා. ඔහු තමයි මාව සම්බන්ධ කරේ. ඊට පස්සේ අපේ අමිල මහත්මයා මාත් එක්ක සම්බන්ධීකරණය වුණා. දැන් ඊට පසුව ඔබ මෙම මේ වැඩසටහන ඉතාමත් හොඳාකාරයෙන් කරගෙන යනවා. මම මෙය ඇත්තටම මට ලැබෙන හැම වෙලාවකම මම මේ ප්‍රෝග්‍රෑම් එක නරඹනවා. මට එක්කම YouTube එකට ගිහිල්ලා හරි මට මිස් වුණොත් එහෙම රාජකාරී බහුල අවස්ථාවල මම ඒක කරනවා. ඉතින් මම ඇත්තටම දැක්ක මේක අනිත්ක අර ප්‍රොෆෙෂනල් මට්ටමකින් කෙරෙනවා. ඉතින් ඒක නිසා මට හරි සතුටුයි මටත් මේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඉතින් ඇත්තටම මේ අපි සාරෝ සංගීත කණ්ඩායමටත් මගේ ස්තුතිය පුද කරනවා. ඉතාමත් අමාරු ගීත ටිකක් මන් දුන්නේ මං හිතන්නේ. ඒත් ඉතාමත් දක්ෂන්දමින් ඒක මෙයා කරා. ඒ වගේම චාමර කරුණානායක මේ සහ නදී සිතන්ද්‍රමාලි පෙරරා මහත්මිය ඉතාමත් මිහිරි කටහඬක් තියෙනවා. මම හිතන්නේ අනාගතයක් තියෙනවා. ඒ වගේමයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක තව දෙයක් කරනවා, විශේෂ දෙයක්. ඇත්තටම අපි ඉහළට එන නැගී එන ගායකයන් සහ මේ වගේ අපි මේ සංගීත කණ්ඩායම් වලට මෙම තෝතැන්නක් වගේ කරලා තරණි සම්භාවනීය ගීත නව පරපුරා තියෙනවා. උඩට ගන්න කරන මේ කාර්යය ඇත්තටම අගය කරන්න ඕනේ. ඒක පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ දවස්වල අපි සියලු දෙනාම ජීවිත තර්ජන වලට ලක් වෙලා ඉන්නේ. අපි ඉතාමත් පරිස්සම් වෙලා තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා සියලු දෙනාටම නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙමි. මම දැන් මාත්‍රා නිෂ්පාදක මඩුල් වෙනුවෙන් ඔබ අපට දුන්නු ප්‍රශංසාවට ස්තුති කරන්න කැමති. ඒ වගේම දැන් මේ දවස්වල අපේ වේත්‍රධාරිතුමා කිව වගේ සියලු නීතීන් අභිභවනව, සෞඛ්‍ය නීතීන්, සෞඛ්‍ය නීති ගරු කරමින් අපේ ජීවිත ගෙන යමු. ඔබට නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ජනිත වේ ජීවන
අඹරි ඔබේ ප්‍රියතම වැඩ